අයනික සමතුලිතතාවය කියන මූලික ශේෂ්ත්‍ර දෙක පසු කරමින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ භෞතික අවස්ථා වනුව අපි ආකාර තුනක් තිබ්බනේ පදාර්ථය පැවතිය හැකි ඝන, ද්‍රව සහ වායු. එතකොට මේ ඝන කලාප ද්‍රව කලාප නැත්නම් ඝන වායු නැත්නම් ද්‍රව ඝන මෙන්න මේ විදිහට එකිනෙකට වෙනස් කලාප අතර පවතින ගතික සමතුලිතතාව වේ සහ එම ගත්තුක සමතුලිතතාවයට යටත් තුන පද්ධති පිළිබඳව අපි අද මේ එකකේ තුලදී සාකච්ඡා කරන්නේ මේ ගොඩාක් වැදගත් එකකයක් අපේ දරුවෝ ගොඩාක් අසීරුයි කියලා සලකන කොටසක් ඒ නිසා මේකේ අසීරුතාවයක් නැහැ දරුවනි හරියට මේකේ මූලික සිද්ධාන්ත කරුණු ටික ධාරණය කරගත්තොත් පැහැදිලිද රයිට් අපේ මූලික ප්‍රවේශයේ පුතේ ද්‍රව වායු සමතුලිතතාවය අපි ජලය ගම් පුතේ ගන්න ජලය ගම් ජලය ගත්තාම ජලය ද්‍රවයක් විදිහට තමයි සාමාන්‍ය කාම රුෂ්ණත්වයේ තියෙන්නේ නමුත් ජල වාෂ්ප ලෙස පවතින්න පුළුවන් ජල වාෂ්ප ලෙස පවතින්න පුළුවන් ඒතර ජලයට ද්‍රවයක් ලෙස පැවතියාට يعني ජල වාෂ්ප ලෙස පවතින්න පුළුවන් ඒතර ජලය H2O ද්‍රව සහ වාෂ්ප අතර ඇති වුණොත් මෙන්න මේ විදිහ ගතික සමතුලිතතාවයක් අපි ඒකට කියන පුළුවන් ජලයේ සඳහා ද්‍රව වායු සමතුලිතතාවයක් පවතිනවා කියන්නේ රයිට් අපි හෙලියු අපිට භාජනය කරගෙන මේ භාජනයට ජලය එක් කරනවා මේ ජලය දාලා තියෙනවා අපි දුක කාම උෂ්ණත්වය සෙසස 25 කියලා අපි හිතමු 25 උෂ්ණතාවය තියෙනවා එතකොට ද්‍රව අංශ වාසු අතර පවතින ආකර්ෂණ බල නිසා මේ ද්‍රවයේ ස්ථාවර තියෙන ගැටලුවක් නැහැ. නමුත් පුතේ ඒ ගැටීම නිසා සමහර විට මේ පෘෂ්ඨයේ අංශු වල චාලක ශක්තිය නැත්නම් ශක්තිය ඉහළ යන්න පුළුවන්. ඒ ඉහළ ශක්තියක් තියෙන අණු පහළ පෘෂ්ඨයේ වත් ඉහළ ශක්තියක් තියෙන අණු ක්‍රමයෙන් ඉහළට එනවා. ඒතර මතු පිට පෘෂ්ඨයේ තියෙන අණු වල පුතේ සාපේක්ෂව ඉහළ චාලක ශක්තියක් තියෙනවා. මේ ඉහළ චාලක ශක්තිය නිසා මෙයාලට නිදහසේ වායු ගෝලයට යන්න පුළුවන් 100%ක් නෙවෙයි යම් අණු ප්‍රමාණයකට නිදහසේ වායු ගෝලයට යන්න පුළුවන් කියන්නේ අපි ජල භාජනයක් බාහිර වාතයට විවෘත කරලා තිබ්බොත් ඒ ජල භාජනේ ජල අණු කීපයක් වාෂ්ප ලෙස නැත්නම් වායු ලෙස වායු කලාපයට එක් වෙන්න පුළුවන් මේ ක්‍රියාවලියට අපි කියනවා වාෂ්පීකරණ නැත්නම් වාෂ්පීභවන ක්‍රියාවලිය කියලා අපි මූලික වශයෙන් හඳුන්වනවා අපි ගමු තමයි මේ මේ කිය පද්ධතියම අපි සංමුත කරමු අපි මේ ජල භාජනෙම අපි හිමීට සංමුත කරමු මොකද වෙන්නේ මෙන්න මේ විදිහට ජලය දාලා අපි මේක සංමුත කරලා තියෙනවා සංමුත කරාට පස්සේ පුතේ මේ ගිය වායු අණු වලට යම් සීමාවක් ඇති වෙනවා යම් සීමාවක් ඇති වෙනවා අපි ගමු මෙතන H2O ලිපිඩ් එක තිබුණා අපි මේ මදුපිට පෘෂ්ඨයේ තියෙන ශක්තිය වැඩි අණු එකක් දෙකක් වගේ ඉහළට යනවා. එතකොට මොකද වෙන්නේ මේ වායු පෘෂ්ඨයේ තුල නැත්නම් වායු ප්‍රදේශයේ තුල මේ අවකාශයේ තුල වායු අණු ප්‍රමාණය ක්‍රමෙන් වැඩි වෙනවා. ක්‍රමෙන් වැඩි වෙනවා. එතකොට බලමු පුතේ. මෙන්න මෙහෙම කතා කරලා තියෙන්නේ සාමාන්‍ය අපි ඇඳ මෙන්න මේ ප්‍රකස්තරේ මෙතන වාෂ්පීකර නැත්නම් වාෂ්පීභවන කියලා. මේ වාෂ්පීභවන ක්‍රියාවලිය ඔහොම දිගින් දිගට සිද්ධ වෙනකොට පුතේ මෙන්න මේ අණු වල ගැටීම් හේතුවෙන් ශක්තිය හානි වෙන්න පුළුවන් යම් යම් වායු වල. ඒ ශක්තිය හානි වෙච්ච වායු නැවත කඩා වැටෙන්න පුළුවන් ද්‍රව පෘෂ්ඨයට. අපි කියන එක ඝනීභවන කියලා. වායු ඝනීභවනේ. ඝනීභවනේ. ඔන්න ටික වෙලාවක් ගියාම පුතේ ඝනීභවනේ වීම පටන් ගන්නවා. මෙන්න මේ ඝනීභවනේ විපටන ඔන්න ඔහොම ගිහිල්ලා යම් තැනකදී ඝනීභවනයේ සහ වාෂ්පීකරණයේ කියන දෙකම සමාන. මෙතෙන් ඉහළටදී ගතික සමතුලිතතාවයක් තියෙනවා. ගත්ත. අපිද මේක වාෂ්පීකරණය කියලා. වාෂ්පීකරණ මේක ඝනීභවනය. ඝනීභවනය.
මෙන්න මේ පොයින්ට් එක මෙන්න මේ ලක්ෂණ අපි කියනවා සමතුලිතතාවයට ලැබුණු ලක්ෂය කියලා. නැත්නම් ගතික සමතුලිතතාවයට ලැබුණු ලක්ෂය කියලා. එතන මෙතනින් ඉහළ පුතේ ද්‍රව කලාපෙන් වායු කලාපයට වාෂ්ප ලෙස පත්වන සීඝ්‍රතාවය වායු කලාපෙන් ද්‍රව කලාපයට ගණී බව නිවීමේ සීඝ්‍රතාවයට සමානයි. මෙන්න මේ විදිහට අපි කියනවා ද්‍රව වාෂ්ප ගතික සමතුලිතතාවයේ කියන පද්ධතිය කියලා. ද්‍රව වාෂ්ප ගතික සමතුලිතතාවයේ තියෙන පද්ධතිය කියලා හඳුන්වනවා. उपरीमें මේ ලැබිය හැකි උපරිම වාෂ්පීඩන අපි නමක් දෙන පුතේ සම්පෘප්ත වාෂ්පීඩනේ මොකද කියන්නේ සම්පෘප්ත වාෂ්පීඩනේ කියනවා ලැබිය හැකි උපරිම වාෂ්පීඩනේ සම්පෘප්ත වාෂ්පීඩනේ එතන මේ සම්පෘප්ත වාෂ්පීඩන පුතේ ද්‍රවයෙන් ද්‍රවයට වෙනස් වෙනවා මතකද යාළුවනේ පුතේ සම්පෘප්ත වාෂ්පීඩනේ කියන්නේ කිසියම් ද්‍රවයක් විසින් වාෂ්පීඩක කිසියම් ද්‍රවයක් විසින් ඇති කළ හැකි උපරිම වාෂ්පීඩනේ किसी अंतर में एक वाष्पीय क्षेत्र है ऊपर एक वाष्पीय सांतुत वाष्पीय सांतुत वाष्पीय के लिए बालापन पैदा करने साथ में देखा है अंक एक बुद्धि अंतर अणु का आकर्षण बल अंतर अणु का आकर्षण बल इधर अंतर अणु का आकर्षण बल प्रबल नाम बुद्धि वाष्प कला पीठ यह मर्ती ने है किया और देखा වාෂ්ප කලාපිට දිනියම හැකිය වෙන පුතේ අපි ගමු ජලයේ ගමුකෝ දැන් ජලයේ සම්පෘත් වාෂ්ප පීඩනය පුතේ උෂ්ණත්වයේ මත විනාශ වෙන එක උෂ්ණත්වය විනාශ කරනකොට ජලයේ සම්පෘත් වාෂ්ප පීඩනය විනාශ වෙනවා පැහැදිලිව පුතේ උෂ්ණත්වය වැඩි කරනකොට ජලයේ සම්පෘත් වාෂ්ප පීඩනය වැඩි වීමක් තියෙනවා එහෙනම් යම් කිසි ද්‍රවයක පුතේ සම්පෘත් වාෂ්ප පීඩනය ප්‍රකාශ කරනවා නම් එම ද්‍රවයේ පවතින උෂ්ණත්වයේ නිවැරදිව සඳහන් කරන්න ඕන right ඊළඟට අපි ප්‍රායෝගික පුතේ සම්පෘත් වාෂ්ප පීඩනය මයින්නේ කොහොමද මනිකවර සම්පෘප්තවාෂ්පීඩන මනින්ම සඳහා විවිධ ක්‍රම භාවිත කරන්න පුළුවන්. භාවිත කළ හැකි සරල ක්‍රමයක් මම ඉදිරිපත් කරන්න පුතේ රසදිය බැරෝමීටර පාවිච්චි කරලා. බැලු අපි ගමුනේ රසදිය අපි සාමාන්‍ය පීඩනේ මනින් මේකයක් පුතේ රසදිය මිලිමීටර කියන්නේ. අපි මේ විදිහට රසදිය බැරෝමීටර පාවිච්චි කරොත් එහෙම මේකේ උස පුතේ රසදිය මිලිමීටර 760ක් විතර ආසන වශයෙන් නැතිගෙන වායුවේ පීඩනය රසදිය මිලිමීටර 760ක් විතර සාමාන්‍ය. ඒ කියන්නේ මිලිමීටර 760ක උසකින් යුක්ත රසදිය කඩක් විසින් ඇති කරන ද්‍රවස්ථිතික පීඩනයට සමාන වෙනවා බාහිර වායුවේ පීඩනය. right. අපිට දිහතර යම් කිසි ද්‍රවයක්. එම ද්‍රවයේ සම්පෘත් වාෂ්පීඩනය මයින්. අපිට ජලය කියලා පුතේ. අපි මොකද කරන්නේ? මෙන්න මේ විදිය බැරෝමීටරේට ද්‍රවයෙන් ස්වල්පයක්. අපි ගත්ත ජලය නම් ජලයේ ස්වල්පයක් අපි එකලා මේ විදිහට අපි නැවත මේ ඇටලෙම සකස් කරනවා. සකස් කරාට පස්සේ පුතේ අපි අපේක්ෂා කරේ මේ මට්ටමනේ. ඉතින් යම්කිසි අඩුවීමක් වෙන්න පුළුවන්. යම්කිසි අඩුවීමක් වෙන ප්‍රශ්නයක් වුණා. ඉතින් මේ ඉහලින් තියෙන පුතේ මේ ද්‍රවය යම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් රස දෙක පහළට යනවා. මේ තියෙන්නේ ද්‍රව ස්තරය. එතකොට මෙන්න මෙතන පුතේ ඇති කරනවා ද්‍රවයේ විසින් යම්කිසි වාෂ්පීඩන. මේ ද්‍රවයේ විසින් ඇති කරන වාෂ්පීඩනය සමාන වෙනවා මෙන්න මේ ගැප් එකට. මෙන්න කැප්පකට. එතකොට මේ රසදිය කඳේ පහළ බැසු උස ඇසුරෙන් අපිට මේ ද්‍රවයේ සම්පෘප්ත වාෂ්ප පීඩනය වෙන ගන්න පුළුවන්. උදාහරණයක් පොතේ මේක ජලය නම් භාවිත කරලා සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී අපි ආසන වශයෙන් පුතේ රසදිය මිලිමීටර 24ක් වගේ ප්‍රමාණයකින් පහළ බලමු. ඒ නිසා උෂ්ණත්වයේ සෙල්සියස් 25ේදී ආසන වශයෙන් ජලයේ සම්පෘප්ත වාෂ්ප පීඩනය පුතේ 24ක් රසදිය මිලිමීටර කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මේක පුතේ යම් යම් පරිසර සාධකත්වයක සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් හරි මම මේ පුතේ වාඩි ඉදිරිපත් කරේ කොහොමද ද්‍රවයක සම්පෘප්ත වාෂ්ප පීඩනය අපි ප්‍රායෝගිකව මැනගන්නේ කියලා රසදිය බැරෝමීටර භාවිත කරමින් මේ පුතේ සම්පෘප්ත වාෂ්ප පීඩනය මැනිය හැකි එක අවස්ථාවක් right ඊළඟට පුතේ මොකද මේ පාඩේ පුතේ ගොඩාක් කියන මේ ප්‍රස්තාවේ රූපනේ ගොඩක් දරුවෝ මේ ප්‍රස්තාර අවුල් කරගන්නවා බහුවර ප්‍රශ්න පත්‍රවලදී හිම දිගින් දිගටම පුතේ ප්‍රස්තාර පිළිබඳව ඔබගේ දැනුම පරීක්ෂා කරලා තියෙනවා right මම ඊළඟට ගන්න පුතේ උෂ්ණත්වයේ ඉදිරියේ සම්පෘප්ත වාෂ්ප පීඩන ප්‍රස්තාරය උෂ්ණත්වයේ ඉදිරියේ සම්පෘප්ත වාෂ්ප පීඩන ප්‍රස්තාරය පුතේ
උෂ්ණත්වයේ වැඩි කරනවා ඉස්සර කිව්වා උෂ්ණත්වය වැඩි කරන පුතේ සම්තෘප්ත වාෂ්ප පීඩන පුතේ සාමාන්‍ය මේ වගේ වැඩි වීමක් තමයි අපේක්ෂා කරන්නේ සාමාන්‍ය අඛණ්ඩ පුතේ සම්තෘප්ත වාෂ්ප පීඩනේ වැඩි වීමක් තමයි පුතේ උෂ්ණත්වයේ වැඩි වෙන බලාපොරොත්තු වෙන්නේ මොකද උෂ්ණත්වය වැඩි වෙන පුතේ අර ද්‍රව කලාපයේ සිට වායු කලාපයට යෑමට තියෙන සම්භාවිතාව හැකියාව පුතේ ඉහළ වෙනවනේ එහෙනම් පුතේ උෂ්ණත්වය වැඩි වෙන ඕනෑම ද්‍රවයක පුතේ අඛණ්ඩ වැඩි වීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ද්‍රවයක සම්පූර්ණ වාෂ්ප පීඩනය. පැහැදිලි පුතේ කියන එක right. ඊළඟට පුතේ දැන් ද්‍රවයක වාෂ්පශීලීතාවය. මොන අපේ නම වචන ද්‍රවයක වාෂ්පශීලීතාවය කියන්නේ. කියන්නේ ද්‍රවයක වාෂ්පශීලීතාවෙන් අදහස් වෙන්නේ කිසියම් ද්‍රවයක් වාෂ්ප කලාපයට යෑමේ තියෙන හැකියාව. කිසියම් ද්‍රවයක් වාෂ්ප කලාපයට යෑමට තියෙන හැකියාව අපි කියන එම ද්‍රවයේ වාෂ්පශීලීතාවය කියලා. එතකොට පුතේ अंतरणुकाकर्षण बल गुडकारी गुडक वाष्पशीली गुण वाष्पकलापटी उदाहरण जलेगी මෙය කියන්නේ ඊතරයක් පුතේ. ඉත ගත්තාම පුතේ මෙයාගේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. මෙයාගේ දින පුතේ ලන්ඩන් බල විතරයි. right. ඉත මෙයාගේ පුතේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. ඉත දුර්වල මාකර්ෂ බල තියෙන පුතේ මේ ඊතරයක්නේ. එහෙනම් එයාගේ තමයි පුතේ වාෂ්පශීලීත්වය වැඩි වෙන්නේ. හරිනේ? ඊළඟට සාපේක්ෂ පුතේ මෙයාගේ වාෂ්පශීලීත්වය අඩු වෙන්න ඕනේ. ඇයි මෙයාගේ වාෂ්පශීලීත්වය අඩු වෙන්නේ? එයාගේ අන්තරණුකාකර්ෂණ ප්‍රබලතාවයේ प्रबलता ප්‍රබලතාවයේ වැඩි වීම නිසා right අපි දැන් එහෙම බලමු වාෂ්පශීලීත්වයේ තවදුරටත් අපිට තේරුම් ගැනීම සඳහා ප්‍රස්තාරයක් අඳිමු අපි මේ ගත්ත ඊතරයට එතිලින් ග්ලයිකෝල් වලට සහ ජලයට right අපි හරි ඉස්සරහින් අඳන්නේ පුතේ උෂ්ණත්වය ඉදිරියේ වාෂ්ප පීඩනය උෂ්ණත්වය ඉදිරියේ අපි වාෂ්ප පීඩනය පුතේ ප්‍රස්තාරයක් අඳන්නේ මම කියන්නේ ජලයේ ප්‍රස්තාරය මෙන්න මේ විදිහින් ඉන්නේ කියලා जलेट वा वाष्पशीली जलेट वा वाष्पशीली भौतिक विद्यात्मक बाहिर वायुगोल पीडन समान වාෂ්ප පීඩනයක් ඇති කරන මොහොතේ ද්‍රව කලාපයේ උෂ්ණත්වය තමයි පුතේ අපි සාමාන්‍ය තාපාංකය කියලා හඳුන්වන්නේ. අපි ගමු දැන් ජලයේ තාපාංකය අපි ගමුකෝ සෙල්සියස් එක 100යි කියලා. දැන් ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 100 දී අපි බාහිර වායුවල පීඩනය අපි හිතමුකෝ ATM එකයි කියලා. එහෙනම් ATM එකක පීඩනයට සමාන උෂ්ණත්වය සෙල්සියස් 100. ඔන්නේ ජලයේ තාපාංකය. අපි ආවේ නะ ATM එකට අවශ්‍ය උෂ්ණත්වය බලන්න ඊතරවල පහළ ගියා තියෙන්නේ ඊතරවල පහළ ගියා තියෙන්නේ. ඒතර ග්ලයිකෝල් වල ඊටතරයි ඉහළ ගියා. ඊටතරයි ඉහළ ගියා තියෙන්නේ. ඊටයි ඉහළ ගියා තියෙන්නේ. අපි ගමු T1 ගමු T2 ගමු right. දැන් බලන්න පුතේ
බාහිර වායුවල පීඩන ATM එකක් නම් ATM එකක පීඩනයක් ඇති කරන මොහොතේ ජලයේ උෂ්ණත්වය පුතේ සෙසස 100යි ඒ නිසා පුතේ මම ගත්ත ජලයේ තාපාංකය 100යි කියලා. දැන් ඊතරේ මොනනේ ATM එකක පීඩනයක් ඇති කරන මොහොතේ උෂ්ණත්වය 100ට වඩා අඩු උෂ්ණත්වයක්. 100ට වඩා අඩු උෂ්ණත්වයක්. එහෙනම් ඔයාලා පිළිගන්නද පුතේ වාෂ්පශීලීත්වයේ වැඩි වෙනකොට පුතේ තාපාංකය අඩු වෙනවා. දැන් බලන්න එතලින් ග්ලයිකෝල් මංගපනේ වාෂ්පශීලීත්වය ගොඩක් අඩුයි කියලා. මොකද එයාගේ ATM එක බාහිර පීඩනයට සමාන වාෂ්පීඩ ඇති කරන මොහොතේ ද්‍රව කලාම උෂ්ණත්වයේ සෙල්සියස් 100ට වඩා වැඩි වෙනවා. T2 උෂ්ණත්වයේ. එහෙනම් පුතේ අපි ඔන්න තව පොඩි සිද්ධාන්තයක් පුතේ හදා ගන්නවා. තාපාංකය වාෂ්ප පීඩනයත් එක්ක සම්බන්ධ තියෙනවා. තව වාෂ්පශීලීතාවත් එක්ක සම්බන්ධ තියෙනවා. තාපාංකේ වැඩි කියන්නේ පුතේ තාපාංකේ වැඩි කියන්නේ පුතේ එයාගේ වාෂ්පශීලීතාවේ නැත්නම් වාෂ්පශීලී ගුණය නැත්නම් වාෂ්ප විදින හැකියාව පුතේ අඩුයි කියන එක. පැහැදිලි පුතේ කියන එක. ඊළඟට මම කතන්දරේ. තාපඩගම් දැන් ජලයේ තාපාංක අපිට නිතරම කතා කරන වචනයක් පුතේ ජලයේ තාපාංක පුතේ ජලය කියන්නේ ස්වභාවික තියෙන ප්‍රබලම ද්‍රාවකයනේ ජලය. මම ජලයේ සදානම් ආපහු පුතේ උෂ්ණත්වයේ ඉදිරියේ වාෂ්ප පීඩන වක්‍රය අඳිනවා. මෙන්න මෙහෙම පුතේ වක්‍රණේ ගැටලුවක් නැහැ උෂ්ණත්වයේ වාෂ්ප පීඩන වක්‍රය. හරි. දැන් බාහිර පීඩනේ ATM එකක් නම් ATM එකක් නම් අපි ගත ජලයේ තාපාංකය සෙල්සියස් 100ක් කියලා. හරි. අපි හිතමු කියමු ඉතින් අපි ගමු දැන් බාහිර වායුවල පීඩනේ පුතේ අපි දැන් හිතමු දැන් මධ්‍යම කඳුකරේ ලංකාවේ. ඒ වගේ පුතේ ඉහළට යන්න යන්න ඉහළට යනකොට උෂ්ණතාවයක පොදේ ඉන්නේ වායු පීඩනේ අඩුවයි. වායු පීඩනේ අඩුවීමක් තමයි අපිට අපේක්ෂා කරන්න. අපි අපි දු ලෝකයේ උසම කන්දක අපි හමු එවරස්ට් කන්ද. ඉතින් එවරස්ට් කන්ද වගේ දැනෙද්දී පීඩනේ ගොඩක් අඩුයි. ඒ අඩු පීඩනයක් ඇටතේදී පුතේ අපිට තාපාංකය අඩුයි. සාමාන්‍ය ආසන වශයෙන් කියන එවරස්ට් කන්දේ තාපාංකය සෙසස 80ක් කියලා. 80ක් කියනවා. තාපාංකය. ඒක කියන්නේ ජලයේ තාපාංකය 100ක් කියන එක අදාළ වෙන්නේ පුතේ කාම රුස්නප්පේ. ඒ කියන්නේ ATM එකක පීඩනයේ තමයි පුතේ ජලයේ තාපාංකය සෙසස 100ක් කියන්නේ. හැබැයි එවරස්ට් කන්දේ පුතේ 80ක් විතර. ඇයි එහෙමනේ? එවරස්ට් කන්දේදී වායුවල පීඩනේ ATM එකට වඩා සැලකිලි ප්‍රමාණයක් අඩු වීමක් තියෙනවා. අපි සාමාන්‍ය ගෙවල් වල පාවිච්චි කරන්නේ මේ ආහාර බිඳ සඳහා අපි මොකද පීඩ නොදුන් කියලා කියන්නේ පීඩ නොදුන් පීඩ නොදුනකදී අපි තියෙන මුළු ධර්ම මොකද්ද ඒක ඇතුලේ අභ්‍යන්තර පීඩනේ සාමාන්‍යයෙන් අපි ATM 200ක් වගේ තා ඉහළ පීඩනයකට ලක් කරේ ඉහළ පීඩන ලක් කරලා ආහාර ඉක්මනින් උයා ගන්න කියන්නේ ඒකේ බර බර දෙන්නේ කියලා දැන් ඒතකොට පීඩ නොදුනක පුතේ පීඩනේ මෙන්න මේ වගේ තියෙන්නේ පීඩනේ මෙන්න මේ වගේ අගයක් තියෙන්නේ එතන මොකද වෙන්නේ තාපාංකය වැඩි වීමක් තියෙනවා. තාපාංකය වැඩි වෙනවා. සාමාන්‍ය තාපාංකය පුතේ සෙසස 120ක් තියෙනවා. සාමාන්‍ය පීඩන උඳුනක් තුලදී ජලයේ තාපාංකය සෙල්සියස් 120 තුලදී. එහෙනම් ජලය නැටීමකට ලක් නොවි ආහාරයේ ඉක්මනින් උයා ගන්න පුළුවන්. ආහාර ඉක්මනින් පිස ගැනීමට පුළුවන් පුතේ පීඩන. පීඩන මොන දිනු කරද? පීඩනේ වැඩි කරලා තාපාංකය ඉහළට යවල තියෙනවා. පැහැදිලි? එහෙනම් පුතේ මල තියාගන්න පුතේ තාපාංකයේ සෙල්සියස් තාපාංකයේ සෙසස 100ක් වෙන ජලයේදී ATM එකේන පීඩනයේදී මම හිතන්නේ මේක පුතේ ඔයාලට ගොඩාක් පුතේ විභාගයේදී ගැටළු වලට ප්‍රයෝජනවත් වෙයි කියන එක. රයිට්. ඊළඟ පුතේ එන්තැල්පිය. ඔයාලා ශක්ති විද්‍යාව කතා කරලා වාෂ්පීකරණ එන්තැල්පිය. වාෂ්පීකරණ එන්තැල්පිය කොහොමද අපි අර දැක්වේ? ද්‍රව මවුල එකක් සම්මත අවස්ථාවේ තියෙන. එහි වාෂ්ප බවට පත් වීම. සාමාන්‍ය පුතේ වාෂ්පීකරණ එන්තැල්පිය කියන්නේ තාප අවශෝෂක ක්‍රියාවලිය. ඒ කියන්නේ යා පද්ධතිය විසින් ශක්ති උරා පද්ධතිය විසින් බාහිර පරිසරයෙන් ශක්ති උරා ගැනීමක් සිද්ධ වෙන්නේ මේ වාෂ්පීකරණ කියන්නේ පුතේ තාප අවශෝෂක ක්‍රියාවලිය. පැහැදිලි? අපි මේ සරල උදාහරණයක් ගමු. මේ සරල උදාහරණයක් ගමු. දැන් අපේ ඇඟට වතුර බිඳුවක් නැත්නම් එතනෝල් බිඳුවක් නැත්නම් අපේ ඇඟට සීතලක් දැනෙනවා. ඇයි එන්නේ? ජලය වාෂ්ප වෙනවා. ජලය වාෂ්ප වෙනකොට ජලය ද්‍රව වායු කලාපයට යෑම සඳහා එයාට ශක්තිය අවශ්‍යයි. ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය කොහෙන් උරාගත්තේ? අපේ දේහෙන් උරාගත්තේ. අපේ දේහෙන් උරාගත්තේ. මොකද මේ ජල බිඳුවට ජල බිඳුව නැමැති පද්ධතිය බාහිර පරිසරය ලෙස අපේ දේහය තෝරගන්නවා. එහෙනම් දේහයෙන් තමයි පුතේ තාප ශක්ති උරාගත්තේ. දේහයෙන් තමයි තාප ශක්ති උරාගත්තේ. ඒකයි පුතේ අපිට සීතලක් දැනෙන්නේ. මේක පුතේ වාෂ්පීකරණයෙන් තල්පිය තාපවශෝෂක වාෂ්පීකරණයේදී බාහිර පරිසරයෙන් තාපය උරා ගන්නවා කියන සාක්ෂියයි. මම නිකන් පොඩි උදාහරණයක් කියනවා. සාමාන්‍ය පුතේ ක්‍රියාශීලී පුද්ගලයෙකු අපි කියනවා දවසකට 10 ලීටර එකමාරක්. ලීටර එකමාරක් කියන්නේ
ගණ්ඩෙසිමීටර් 1.5 ගණ්ඩෙසිමීටර් නිදහස් කරනවා කියන්නේ. ලීටර 1.5 නිදහස් කරනවා. එතකොට ඒ දහඩිය ලීටර 1.5 නිදහස් කරනකොට අපේ ඇඟේ කොච්චර තාප ප්‍රමාණය කරවැද්ද? මම නිකන් කියන පුතේ අපි සාමාන්‍ය ජලයේ වාෂ්පීකරණ එන්තැල්පිය ආසන වශයෙන් කියන පුතේ 44ක් කියලා කිලෝජූල් මෝලයක්. ඒ කියන්නේ ජලය මවුල එකක් නිදහස් කරනකොට කිලෝජූල් 44ක් නිදහස් වෙනවා. එතකොට ගණන් සෙන්ටිමීටර ග්‍රෑම් එකක් කියලා හිතුවොත් එම් ජලය ඝනත්වය මෙතන ග්‍රෑම් පුතේ 1500ක් වෙනවා. දැන් දවසකට අපි අඩුම වශයෙන් දහඩිය ග්‍රෑම් 1500ක් නිදහස් කරනවා. එහෙනම් නිදහස් කරන දහඩිය මවුල ගන්න ඔබ 18ක් දැන්නේ. මෙන්න මවුල ගන්න. මවුලේ සඳහා 44ක් මෙන්න මේ වගේ තමයි. පහේ කිලෝජූල් වලට. පුතේ ආසන වශයෙන් පුතේ කිලෝජූල් කිලෝජූල් ගත ආසන වශයෙන් පුතේ 3600ක්. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු දවසකට දහඩිය පිට කිරීම නිසා තමන්ගේ දේහයේ තාප ශක්තිය කිලෝජූල් 3600 වගේ ලොකු වගයක් එනවා. ඒ නිසා කියනවා දහඩිය පිටවීම කියන්නේ අපේ දේහයේ සිසිලෙන සඳහා හේතු වන සාධකයක් කියලා නේද? රයිට්. ඊළඟට පුතේ අපිට අවස්ථා විපර්යාසවලදී වැදගත් වචන දෙකක් තියෙනවා විලයනේ සහ හිමායනේ කියන එක. විලයනේ කියන්නේ මොකද්ද පුතේ? විලයනේ කියන්නේ ඝනයක් ද්‍රව බවට පත්වීම. හිමායනේ කියන්නේ පුතේ ඒකේ විරුද්ධකාරී. හිමායනේ කියන්නේ ද්‍රවයක් ඝනේ බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය. ඉරතිරපතේ ඌර්ධෝපාතනයේ සහ අවසාදනය කියන්නේ ඌර්ධෝපාතන කියන්නේ ඝනයක් කෙලින්ම පුතේ වාෂ්ප බවට පත්වීම. අවසාදනය කියන්නේ පුතේ වාෂ්පේ කෙලින්ම පුතේ ඝනයක් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය. අපි කියනවා අවස්ථා විපර්යාස කියලා. පහේ පුතේ කියන එක රයිට්. ඒක නම් මම හිතනවා ඔයාලට මූලික වශයෙන් අවබෝධ කරගති කියන්නේ. ඊපස් මේ සංසුද්ධ ද්‍රවවල කලාප රූප සටහන් ඔන්න පුතේ ගොඩක් වැදගත්. කලාප රූප සටහන් කියන කලාප සටහන් කලාප රූප සටහන් මේක පුතේ ගොඩක් විභාගයේ පුතේ අවුරුදු 10 තියෙනවා. සංසුද්ධ ද්‍රවයක්. සංසුද්ධ ද්‍රව්‍ය අපි දැන් ගමු උදාහරණ ජලය කියලා ගමු. එතකොට ජලයේ පුතේ ඝන ද්‍රව වාෂ්ප කියන අවස්ථා තුනම ඇති කරගන්න පුළුවන් ප්‍රායෝගික. අපි දැක්කන උෂ්ණත්වයේ සාමාන්‍ය කාමර උෂ්ණත්වය මේ වායුගල පීඩනයේදී උෂ්ණත්වයේ සෙල්සියස් අංශක බිඳුර අඩු නම් පුතේ ජලයේ ඝනයක් සෝරි ස්ටේටස් එක තියෙනවා. එතන බිඳුව සහ 100 අතරේදී පුතේ ලික්විඩ් එකක් තියෙනවා. 100 වඩා වැඩි නම් පුතේ ගෑස් එකක් මේ ප්‍රයක් තියෙනවා. මේ වගේ පුතේ අවස්ථා විපර්යාස කලාප කියන පුතේ භෞතික අවස්ථා විනාශ වීම අපේක්ෂා කරන්න පුළුවන්. රයිට්. අර පුතේ ජලයේ සඳහන් පුතේ අපි කියන PT වක්‍රේ පීඩන උෂ්ණත්ව වක්‍රයක් අපි අඳින්නේ. කලාප සටහනක් අපි අඳින්නේ. රයිට්. උෂ්ණත්වය පීඩනේ මම මේ පස්තරේ පහසු කරන මේ විදිහට කාමිනත කරනවා. හයි. මෙන්න මේක අපි ගත්තොත් එහෙම පුතේ. දැන් හිතන්න පුතේ මම මේ අරගත්ත එක අතන්දර පොඩ්ඩක් කියන්න සරල පොඩ්ඩක් හිතන්න උත්සාහ කරන්න. දැන් මාර පුතේ අපි හිතමු කියන්නේ දැන් මෙන්න මේ කලාප ගැන මොකද කියන්නේ? මේ කලාප පුතේ පහළ උෂ්ණත්වය උෂ්ණත්වය අඩු පීඩනයේ ක්‍රමානුකූල වැඩිවීමක් තියෙනවා. එහෙනම් පහළ උෂ්ණත්ව ඉහළ පීඩන. ඒ උෂ්ණත්වය අඩුයි චාලක ශක්තිය අඩුයි පීඩනය වැඩි කියලා සම්පීඩනය වැඩි. එහෙනම් ඒ ස්ටේටස් එක අපි කියනවා ඝන වශයෙන් පවතින. ඝන පදාර්ථ. ඝනයක් කියන්නේ සොලිඩ් ස්ටේටස් එකදී. මේවද ගන්න උෂ්ණත්වය වැඩි පීඩනය අඩුයි. ඉහළ උෂ්ණත්ව පහළ පීඩන වායු විදියටදී අතරමැදි කලාපේ ද්‍රව ඔන්න පුතේ මෙන්න මේ කලාප සටහන මම විශ්වාස කරන පුතේ වාර ගොඩාක් විභාගෙට අවශ්‍ය වෙන තරක් වෙයි කියලා ඝන ද්‍රව වායු කියන කලාප හඳුනගන්න. මෙතනින් යන අපිට පුතේ ගොඩක් කතන්දරයක් කියන්න තියෙනවා. රයිට්. මේ ලක්ෂය ගැන පුතේ වලපොත කියන්නේ. මෙන්න මේ ලක්ෂය ගැන මොකද කියන්නේ? මේ ලක්ෂය ගැන වලපොත කියන්නේ. මේ ලක්ෂයේදී පුතේ ඝනය සම්බන්ධයි ද්‍රව්‍ය සම්බන්ධයි වායු සම්බන්ධයි ඝනය සම්බන්ධයි ද්‍රව්‍ය සම්බන්ධයි වායු සම්බන්ධයි. ඒ නිසා පුතේ මම මේක T කියලා කියන පුතේ T කියන්නේ පුතේ ත්‍රිකලක්ෂය. ඔන්න පුතේ අපිට එන වචනයක් ත්‍රිකලක්ෂය කියන්නේ මොකක්ද කියලා. يعني යම් කිසි ද්‍රව්‍යයක ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනම පැවතිය හැකි උෂ්ණත්ව සහ පීඩන අවස්ථාව. ඒ ලක්ෂය පැහැදිලි කණ්ඩාංකයට අපි නමක් දෙනවා ත්‍රිකලක්ෂය කියලා.
ත්‍රිකලාක්ෂය කියලා. දැන් මේ රේඛාවද අපි ගමු. අපිට මේක AB රේඛාව කියලා. මේක BC රේඛාව, මේක CD රේඛාව කියලා. මේ AB රේඛාව. දැන් මේ AB රේඛාවද තියෙන්නේ ඝන වාල්. එතන මෙන්න මේ රේඛාව මගින් ඝන වායු සමතුලිත කලාපයක්. මෙන්න මේ රේඛාව තුලින් ඝන වායු සමතුලිත කලාපයක්. ඝන වායු සමතුලිත කලාපයක්. මේ රේඛාව මොකද ඉන්නුතේ? ද්‍රවයේ ඉන්න වායු. එතන මෙන්න මේ රේඛාව මුතේ ද්‍රව වායු සමතුලිතතාවය. ද්‍රව වායු සමතුලිතතාවය. මේ රේඛාව මොකද ගෙනුතේ? මෙන්න මේ රේඛාවනේ. ද්‍රව ඝන සමතුලිතතාවය. ද්‍රව ඝන සමතුලිතතාවය. ඒ කියන්නේ ඝනය ද්‍රව වීම සහ ද්‍රව ඝනකේ මොන ගාතික සමතුලිත අවස්ථාවක් මේ රේඛාවක් තියෙනවා. ඝන ද්‍රව සමතුලිතතාවය. ද්‍රව වායු සමතුලිතතාවය. ඝන වායු සමතුලිතය. ඔන්න සමතුලිත අවස්ථාවක් තියෙනවා. right. පුතේ මෙන්න මේ ලක්ෂය. මම එක බලගන්නේ මෙන්න මේ ලක්ෂය පුතේ පොඩි වැදගත් ලක්ෂයක්. මම මේක දැනට කියන්නම් ඔයගෙ වචනේ අවදි ලක්ෂය කියලා. අවදි ලක්ෂය කියන්නේ අවදි ලක්ෂය කියන්නේ මුත්තේ ගොඩක් වැදගත් එකක්. මම ඒක පියවරෙන් වල පැහැදිලි කරනවා. right. අවදි ලක්ෂය ගත්තාම පැහැදිලි පුතේ. දැන් මෙතන වායු ද්‍රව අවස්ථාව. මේ වායු ද්‍රව අවස්ථාවේ එක තැනක් තමයි අවදි ලක්ෂය කියන්නේ. දැන් බලමු පුතේ. දැන් ගම් වායු ගම්. දැන් වායුවක උෂ්ණත්වය වැඩි කරගෙන යනවා. නැත්නම් ද්‍රවයක පීඩනය අඩු කරගෙන. එතකොට මෙන්න මේ ලක්ෂය තියෙනවානේ. මෙන්න මේ ලක්ෂය තියෙනවානේ. මේක පුතේ ක්‍රිටිකල් පොයින්ට් එකක්. මේක සීමාකාරී ලක්ෂයක්. right. අපි දැන් මේක අරන් දක්වන්නේ. දැන් වාෂ්පය බාහිර සම්පීඩනයක් යටතේ ද්‍රව කරන්න පුළුවන් පුතේ. ඒ උෂ්ණත්වය අපි පාලනය කරන්නේ නැතුව බාහිර සම්පීඩනයක් යටතේ ද්‍රව බලපත් කරන්න පුළුවන්. එතකොට මෙහෙම බාහිරයක පීඩනය. හරිද? එතන මෙහෙම පීඩනය වැඩි කරගෙන ගිහිල්ලා පීඩනේ වැඩි කරගෙන ගිහිල්ලා මෙන්න මේ තැන වෙනකම් මෙන්න මේ සීමාව වෙනකම් විතරනේ පුතේ වායුවක් ද්‍රව කිරීමේ හැකියාව තියෙන්නේ. වායුවක් ද්‍රව කිරීමේ හැකියාව තියෙන උපරිම උෂ්ණත්වය තමයි මෙන්න මේ ලක්ෂ්‍ය තියෙන්නේ. ඒ කියන්නේ බාහිර සම්පීඩනයක් යටතේ වායුවක් එහි ද්‍රවයේ බවට පත් කළ හැකි උපරිම ලක්ෂ්‍ය අපි කියන අවදි ලක්ෂ්‍ය. මේ අවදි ලක්ෂයේ උෂ්ණත්වය පුතේ අවදි උෂ්ණත්වය. මේ අවදි ලක්ෂයේ පීඩනය අපි කියනවා අවදි පීඩනය කියලා. පැහැදිලිද? අවදි ලක්ෂයේ උෂ්ණත්වය, අවදි ලක්ෂයේ පීඩනය, අවදි පීඩනය. එම අවදි ලක්ෂයේදී එම වාෂ්පයේ විසින් අත් කරගන්න පරිමාවට අපි නම දෙනවා පුතේ අවදි පරිමාව කියලා. මොකද පුතේ කියන්නේ අවදි පරිමාව. මේක ගොඩාක් පුතේ තැන්වලදී වැදගත් වෙලා තියෙනවා. පුතේ මේ අවදි ලක්ෂය කියන එක වායුවෙන් වායුවට නැත්නම් පදාර්ථයෙන් පදාර්ථයට වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? මොකද වෙන්නේ? දැන් වඩා අපි දුන්නේ වාෂ්පශීලිත අඩු කෙනෙක් කියලා. දැන් වාෂ්පශීලිත අඩු කෙනෙක් නම් පුතේ මේ අවදි ලක්ෂය පුතේ මෙන්න මේ හරියට යන්නේ. කියන්නේ අවදි උෂ්ණත්වය වැඩි වෙනවා. අපි උදාහරණ ගමු. දැන් ජලයේ අපි ගමුකෝ අවදි උෂ්ණත්වය 374ක් කියලා. ආසමංශය 374°C. දැන් ජලයට වඩා වාෂ්පශීලීත්වය අඩු කෙනෙක්ගේ වාෂ්පයේ අඩු කෙනෙක්ගේ අවදි උෂ්ණත්වය පුතේ තව පොඩ්ඩක් ඉහළට. මෙන්න මේ වගේ තැනකට යනවා අවදි උෂ්ණත්වය. එනේ වාෂ්පශීලීත්වය අඩු වෙනකොට පුතේ අවදි ලක්ෂයේ ආසන්න වශයෙන් පුතේ වැඩිවීමත්, ඒ කියන්නේ අන්තරණුක බලවල ප්‍රබලතාවය මත අවදි උෂ්ණත්වය පුතේ පැහැදිලිවම බලපෑමක් තියෙනවා. පැහැදිලි පුතේ කියන එක තේරුණා කියන විතර ද්‍රව වාෂ්ප සමතුලිතතාව පිළිබඳව ඔන්නේ මූලික වශයෙන් පුතේ කාරණා ටික දැනගන්න ඕනේ. හරි. දැන් මෙහෙම කියන අපිට හිතුවේ යම්කිසි ඝනයක් තියෙනවා. අපි උෂ්ණත්වම කරන්නේ නැහැ. උෂ්ණත්වය නියතයි. බල ඝනයක් අපි පීඩනය වැඩි කරන පීඩනය අඩු කරන එකත් එක වායු වෙන්න පුළුවන්. වායුවක් තියෙනවා. පීඩනය වැඩි කරන ඝනයක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන අවස්ථා විපර්යාස වලට උෂ්ණත්වය සහ පීඩනය සමග වෙනස්කම් ලක් කළ හැකි බවට පුතේ අපි මේ වක්‍රමකින් පැහැදිලිව පෙන්නුම් කරන්න පුළුවන්. right. හරිද? ඒතර ජලයේ ත්‍රිකලක්ෂය පුතේ ආසනස සෙල්සියස් එක බිඳුවක් වගේ අගයක් වෙනවා. right. ඒ වගේ කාරණා ටිකක් පුතේ වල පොට කොළුවට දා ගන්න ඕනේ. right. ඔන්න පුතේ අපි එතන අපි පළවෙනි කොටස අවසන් කරනවා. right. ඊළඟට පුතේ අපි දැන් අපි මේ දක්වා කතා කරේ පුතේ සංසුද්ධ ද්‍රවයක් කියන්නේ ජලයෙන් ජලය විතරයි. එතනෝ විතරයි. ඊතර විතරයි. සංසුද්ධ ද්‍රවය. අපි මෙතනින් ඉහට කතා කරන්නේ අපේ විශේෂ නිර්දේශී ද්‍රව දෙකක් ගැන. අපි හිතමු ජලයයි එතනෝල් දෙන්නම. නැත්නම් හෙක්සේන් හෙප්ටේන් දෙන්නම. එතන ද්‍රව දෙන්නේ කියන්නේ. ඒ කියන්නේ ද්‍රව දෙන්නේ එයාලගේ වාෂ්පත් එක්ක
दिव्यांगी पद्धति अतिक्रमण द्रव देखा हेतु दिव्यांगी पद्धति अतिक्रमण हेतु द्रव देखे अंतरणुकाकर्षण बल आसन वसें समान अभी द्रावण नमक दिन परिपूर्ण द्रावण उदाहरण हेफ्टेन सह हेक्सेन आसन वसें पुते अणुक बार समान अंतरवास बल समान इन सब अंतरवास बल लुकुन सक न्याय के लिए मेथनोल सह एथनोल आसन वसें पुते परिपूर्ण द्रावण खदागण को विभाग दुनोत्ते मेदेन परिपूर्ण किट्टु द्रावण खदाय दिखे अपने तीन पॉइंट कदम बलाने अणुक बारे सह अंतर अणुकाकर्ष बल साधक दिखम ये दिखम आसन वसें समान पुते अभी उपकार मेदेन परिपूर्ण द्रावण खतन सीएरसिया परिपूर्ण अभी साहतिकरण बैठे सीएरसिया परिपूर्ण द्रावण खतन द्रावण द्रावण दिखा पुति मे लोग आसान संगीत मेतन उपकल्पने परिपूर्ण द्रावण खतन पर्यासी सह परिमा पर्यासी द्राव दिखा आकर्षण बल बिंद अलुते आकर्षण बल जो है එතකොට මෙන්න මේ AA ආකර්ෂණ බලය තමයි මෙනි බන්ධන විකල් ප්‍රබලතාවයේ ආසන වශයෙන් සමානයි BB ප්‍රබලතාවයට ආසන වශයෙන් සමානයි AB ප්‍රබලතාවයට නම් අපි උපකල්පනයක් කරන්න පුළුවන් ඒ අපි හදාගෙන තියෙන පුතේ පරිපූර්ණ ද්‍රාවණයක් කියලා පරිපූර්ණ ද්‍රාවණයක් කියලා හරි දැන් පුතේ මේ පරිපූර්ණ ද්‍රාවණය අපි මේ A හා B විසින් හදනවා කියලා අපි උපකල්පනය කරමු අපේ කතන්දර අපි තනින් සාකච්ඡාවට ඉස්සරහට යාරය හරි प्रश्न दिव्यांगी परिपूर्ण द्रावण दिव्यांगी परिपूर्ण द्रावण दिव्यांगी परिपूर्ण द्रावण मुलु पीड़ने पी ना पी समान पी ए एक तो कीरीम, P
PB කියලා වන්න ප්‍රකාශනය කරන ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමෙ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක. ඊළඟට පුතේ මම මේ කසන්දරේ කපට ඉස්සරහට අර යන්නේ. හරි. දැන් බලන්න පුතේ PA සමානයි PA නෝට් වාරය XA. මම ඔන්නේ ඒක එහෙම වෙන්න ලියන්නත්. කමක් නැහැ. මම PB ලියා ගන්නවා PB සමානයි PB නෝට් වාරයක් එක ඍණ XA. එයි. XA සහ XB කියන දෙන්නා එකතු එකක් වෙන්න බෑ. මේක ඉන්නේ A හා B විතර නම් පුතේ XB වලගේ සමාන වෙන්න ඕන සංඛ්‍යාත්මකව එක ඍණ XA කියන අපිට. එක ඍණ XA. හරි. එතකොට පුතේ අපි මේක ප්‍රකාශ කරත් පුතේ අපිට ගන්න පුළුවන් PA සමානයි PA not XA PB සමානයි PB not ඍණ PB not XA කියලා. PB not XA කියලා. Right. දැන් පුතේ PB not XA කියලා. අපිට ඕන ඒ වගේ ප්‍රකාශනක් අපිට ලබා ගන්න පුළුවන්. Right. අපි මෙතන මෙහා ගියොත් එහෙම PB not XA සමානයි PB not ඍණ PB කියලා. එතකොට XA උත්තරවල පුතේ අපි නෝ PB not ඍණ PB වෙදීම මෙතන පුතේ ඇත්තටම අර ගණිතමය වශයෙන් තමයි අපි මේකදී ප්‍රසක් කරේ ඇත්තටම රවුල්ගේ ප්‍රධානම නියම වෙන්න ඕනේ සලකන සංගතක ආංශික පීඩනේ එහි සම්තුවාස පීඩනේ ද්‍රව කලාප මෝල් බලය කුලිය සමානයි කියලා මම ඒක ප්‍රකාශ කරත්තේ බලන්න දෙන්න XA ද්‍රව කලාපේ A වල මෝල් භාගය සමානයි B වල දැන් බලන්නද PB නෝට් ඍණ PB කියන වාෂපීඩන අඩුවීමක් තියෙන්නේ වාෂපීඩනේ අඩුවීමක් තියෙනවා අපි කියන වාෂපීඩන පාතනයක් වෙනවා වාෂපීඩන පාතනයක් වෙනවා ඒක ආරම්භක වාෂපීඩනයේට ඒ සම්පූර්ණ වාෂපීඩන එහෙනම් XA සමානයි PB වල සාපේක්ෂ වාෂපීඩන පාතනය එහෙමනම් පුතේ රවුල් නියමය ප්‍රකාශ කරන්න පුළුවන් තවත් ක්‍රමයක් මම ඉදිරිපත් කරනවා මොකද්ද පරිපූර්ණ ද්‍රාවණය සැලකීමේදී සලකන සංගතකයක සාපේක්ෂ වාෂ්පීඩන පාතනය කිවිවල නේද සලකන සංගතකයක සාපේක්ෂ වාෂ්පීඩන පාතනය අනෙක් සංගතකේ ද්‍රව කලාපයේ මවුල භාගයට සමානයි ඔන්න පුතේ රවුල් නියමයේ මෙහෙම ප්‍රකාශ කරනවා අපිට වාෂ්ප පීඩන පාතනය කියලා වචනයක් එනවා මම කලින් වාර කිව්වේ නෑ මම නියමයේ ඉදිරිපත් කළා තමයි කියන්න උත්සාහ කරේ පාතන කියන්නේ පොතේ අඩුවීම. එහෙනම් පුතේ පැහැදිලි පුතේ සංසුද්ධ අවස්ථාවේ තියෙනවට වඩා මිශ්‍රණයකදී පරිපූර්ණ මිශ්‍රණයකදී පුතේ වායු කලාපිට යෑම සඳහා එක් එක් ප්‍රභේද සඳහා තියෙන හැකියාව වඩා අඩු වෙනවා. ඒ නිසා පුතේ අනිවාර්යයෙන් පුතේ මේක නීතියක් අනිවාර්යයෙන් මේක සිද්ධාන්තයක්. PA වලගේ පුතේ අනිවාර්යයෙන්ම කුඩයි එයාගේ සම්පූර්ණවත් පිටක. ඒ වගේම PB පුතේ අනිවාර්යයෙන්ම කුඩයි එයාගේ සංකෘත වාස්පීඩනයට. පැහැදිලි? මෙන්න මේක පුතේ උදල පුතේ ධාරණය කරගන්න. අපි ඉතින් මේකේ වඩා වාස්පශීලී A කියලා. එහෙනම් PA නෝට් විශාලයි PB නෝට්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි පුතේ මේ PA නෝට් සහ PB නෝට් කියන දෙන්න වෙන වෙනම පුතේ වෙන වෙනම පුතේ වෙන වෙනම අඩු වෙනවා එයාගේ මිශ්‍රණ අවස්ථාවේ තියෙන එක. right. ඊළඟට පුතේ මේ රවුල් නියමයේ සහ මෙතනින් එන කොටස් වලදී අපි දරුව අපහසුතාවය පත් කරනවා මේ රූප සටහන නැත්නම් වාෂ්ප පීඩන සංයුත් සටහන නැත්නම් උෂ්ණත්ව සංයුත් සටහන අපි ඉන්න මුලින් පුතේ වාෂ්ප පීඩන සංයුත් සටහන අඳිනවා right දැන් මම ගත්තනේ A හා B මිශ්‍රණයට වාෂ්ප පීඩන සංයුත් සටහනක් අපි අඳින්නේ يعني මේක පුතේ හරි පරිස්සමෙන් පුතේ මේ වැඩේ කරන්න ඕන right මම පුතේ ප්‍රස්තාර දෙයක් අඳිනවා මම කරන්න යන්නේ මම මේකේ A සඳහා විතරයි අඳින්නේ මේක මම B සඳහා විතරයි අඳින්නේ මම මේක B සඳහා විතරයි අඳින්නේ right පුතේ වාෂ්ප පීඩනේ right වාෂ්ප පීඩනේ ඒ කියන්නේ මවුල භාගය බලන්න අපි දන්නවා දැන් ද්‍රව කලාප දෙපළ පුතේ දැන් ද්‍රව කලාපයේ තියෙන වායු මවුල සංඛ්‍යාව වැඩි වෙන්න වායු කලාපිට යෑමේ හැකියාව වැඩි වෙනවනේ වායු කලාපිට යෑමේ හැකියාව වැඩි වෙනවා ද්‍රව කලාප මවුල ගාන වැඩි වෙනකොට අපි කියන්නේ ද්‍රව කලාපයේ වායු මවුල ගාන බිඳුවයි කියන බිඳුව නම් පුතේ වායු පීඩනේ කොහොමද ද්‍රව කලාපයේ මවුල ගාන ගැතේ මවුල ගණන මවුල ගන්න පුතේ ක්‍රමයෙන් වැඩි කරන පුතේ වාෂ්ප පීඩන පුතේ ක්‍රමයෙන් වාෂ්ප පීඩන දැන් මවුල ගන්න මම මේකට තමයි මේක වැඩි කරේ
මම b කියන එක ගත්ත පුතේ ප්‍රස්ථාරය අනිත් පැත්තට මෙතන තමයි මවුල ගාන බිඳුවක් වෙන්නේ මම මවුල ගාන මේ පැත්ත වැඩි කරන්නේ මවුල ගාන බිඳුව බිඳුවනේ එහෙනම් b වල පුතේ මවුල ගාන වල පුතේ මම ගත්ත පුතේ මවුල ගාන බිඳුව මේ ලක්ෂය මේකේ මවුල ගාන බිඳුව ගත්තේ මේ ලක්ෂය පටලවන්න එපා ඉතින් ප්‍රස්ථාරය පුතේ මෙන්න මේ විදියට පැහැදිලි කියන්නේ හරි අපි හිතමු කියන්නේ පුතේ මවුල එකක් නැමෙන්න දැන් මේ භාජනයේ උඩරියම a මවුල එකක් මම නිකන් ගත්තේ අපි දැන් a මවුල එකක් ගන්න අපි හිතමු මෙතන පීඩණය p a නෝට් කියන අපි දුමු b මවුල ගන්නවා අපි දුමු p b නෝට් කියන පීඩණේ එතකොට අපි දුමු දැන් මේ පීඩණයට වඩා මේ පීඩණේ වැඩි කියලා එහෙනම් වාසු පීඩණේ වැඩි නම් සම්පූර්ණ වාසු පීඩණේ වැඩි නම් එයා තමයි පුතේ වඩා වාස්පශීලී එහෙනම් මේ මම කියන කතන්දරේ විදිහට මම මේ කියන කතන්දරේ විදිහට වඩා වාස්පශීලී වෙන්න ඕනේ පුතේ a ඒ වඩා වාස්පශීලී නිසා පුතේ p a නෝට් විශාල වෙන්න ඕනේ p b නෝට් දැන් මම මොකද කරන්නේ මම මේ ප්‍රස්තාර දෙක එකම තලයක අඳින්නවා එකම සිතේක මම මේ ප්‍රස්තාර දෙක අඳින්නවා හරි එතන මම මේකේ යෝජනා කරන මවුල භාගයේ කියලා මවුල භාගයේ පැහැදිලිද එහෙනම් ආරම්භයේ පුතේ ආරම්භයේදී a බිඳුවයි එහෙනම් x a සමානයි බිඳුවයි එහෙනම් x a බිඳුවයි කියන්නේ b උපරිමයි x b එකයි x b එකයි එහෙනම් මේ විදිහට පුතේ මෙතනදිත් අවසාන පුතේ x a එකයි x a එකක් වෙනකොට x b බිඳුවයි එහෙනම් බලමු පුතේ නැත් x a නැත් a පමණයි ඉන්නේ ආරම්භයේදී ආරම්භයේ a පමණයි ඉන්නේ එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාරයක් ඉන්නවා පෙන් දැන් මේකේ ආරම්භයේදී b නැහැ අවසානයේදී b පමණයි ප්‍රස්ථාරය දැන් බලමු පුතේ මේකේ උපරිම ලක්ෂණය ගත්තාම දැන් මේකේ p a නෝට් නේ මේකේ p b නෝට් ප්‍රස්ථාරේ පැහැදිලිව තියෙනවා පුතේ p a නෝට් වඩා p b නෝට් පහළයි එහෙනම් පුතේ ඒවල සම්පූර්ණ වාස පීඩන වඩා බීවල සම්පූර්ණ වාස පීඩන අඩුයි. ඒවල සම්පූර්ණ වාස පීඩන වල බීවල අඩුයි කියන්නේ බීගේ වාෂ්පශීලීත්වය අඩුයි. මම ඉස්සෙල්ලාම කිව්වා වාෂ්පශීලීත්වය අඩුයි කියන්නේ තාපාංකේ වැඩි. තාපාංකේ වැඩි කට්ටියනේ පුතේ තා වාස අඩු වෙන්නේ. එහෙනම් පුතේ අපි දැන් තාපාංකේ අපි ගමුකෝ බීවල නැ බීවල තාපාංකේ වැඩි පුතේ ඒවල තාපාංකයට වඩා වාෂ්පශීලීත්වයේ සම්පූර්ණ වාස පීඩනේ අඩු කෙනාගේ පුතේ තාපාංකේ වැඩි. පුතේ මේ අපි හදේ වාෂ්ප පීඩන සංයුත් සකස් පුතේ මුලින් වශයෙන් පරිපූර්ණ තමයි. දැන් අපි හදමු මිශ්‍රණේ. දැන් පුතේ මිශ්‍රණේ A හා B එක දෙන්නම ඉන්නෝනේ. දැන් මිශ්‍රණේ වාෂ්ප පීඩනේ. දැන් මිශ්‍රණේ මුළු පීඩනේ. පුතේ මෙන්න මේ විදිහට පුතේ විචාරණය මේ. يعني PT වල විචාරණය. මේ දෙන්නේ PT වල විචාරණය. මේ තියෙන්නේ PB වල විචාරණය. PB වල විචාරණය. මේ තියෙන්නේ PA වල විචාරණය. PA වල විචාරණය. දැන් අපි හමු දැන් යම් කිසි තැනකදී මුළු පීඩනේ කියලා අපි අත්විඳුද්දී මෙන්න මේ A B වල පීඩනේ මේ පීඩන දෙකේ එකතු වෙනවා. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නම. හරිද? මේ ප්‍රස්තාරයෙන් කියන්නේ පුතේ මෙන්න මේ මේ රේඛාවෙන් කියන්නේ මුළු පීඩනේ විචරණය. මෙන්න මේ රේඛාවෙන් කියන්නේ B වල ආංශික පීඩන විචරණය. ඒ කියන්නේ B වල ආංශික පීඩන වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි උඩරින් B වෙනවා. උඩරින්. A වල ආංශික පීඩන වැඩි වෙලා වැඩි වෙලා උඩරින් B වෙනවා. උඩරින් මේ කියන්නේ A පමණක් ඉන්නොත් A පමණක් ඉන්නොත් නම් එයාගේ සතුවස පීඩනේ. B පමණක් ඉන්නොත් එයාගේ සතුවස පීඩනේ. පැහැදිලිද කියන්නේ? right මේ ප්‍රස්තාර පුතේ හරියට අවබෝධයෙන් දාගන්න මොකද ප්‍රස්තාර ඇසුරෙන් අපිට ගණිතමය ගැටලු සහ බහුවර්ණවලදී වගේ යම් යම් සිද්ධාන්තමය කරුණු අපිට වැදගත් වෙනවා උෂ්ණත සංයුති ප්‍රස්තාර කියන්නේ ඒ කියන්නේ සංයුතිය සමග උෂ්ණත්වය නැත්නම් මේක තාපාංග කියලා කිව්වොත් වැරද්දක් නැහැ මිශ්‍රණී තාපාංග ප්‍රස්තාර සාමාන්‍ය පුතේ අපි අපේක්ෂා කරන්නේ उष्णाते හරි අපි අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණය වෙන වඩා වාස්පශීලී A කියලා කිව්වනේ ඉස්සෙල්ලා ගත්ත උදාහරණය. එහෙනම් වඩා වාස්පශීලී A නම් පුතේ වාස්පීඩනේ වැඩිම A කියන. වාස්පීඩනේ වැඩිම A කියන. එහෙනම් තාපාංකයේ අඩුම A කියන. තාපාංකයේ වැඩිම වෙන පුතේ B කියන. හරි? එහෙනම් අපිට දාන්න මෙන්න මේක. ඊට සාපේක්ෂව A-ගේ තාපාංකයේ අඩුම පුතේ. මේකෙ පුතේ T B. B-හි තාපාංකය. T A
ඒහි තාපාංකය පුතේ අපි මෙහෙම ස්ටේට් ලයින් එක මේ රේඛීය විචලනය බලාපොරොත්තු වෙන්නේ අවතර බෑවුමක් සහිත විචලන තමයි අපේක්ෂා මේක තමයි සාමාන්‍ය අපේක්ෂා කරන වර්ගය මේ දිනේ ද්‍රවයේ උෂ්ණත්වය තාපාංකය කියන්නේ වර්තාකාර දක්වන ද්‍රව කලාපයේ උෂ්ණත්වය ද්‍රව කලාපයේ උෂ්ණත්වය ඒක වාස්තු මොන මොතේ ද්‍රව කලාපයේ උෂ්ණත්වය කියන්නේ ද්‍රව කලාපයේ උෂ්ණත්වය තමයි මේ කියන්නේ इतने वास्तु उष्ण दे दो पर मैं कहूँ मैं वास्तु मैं 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 तो वास्तु ये इतने यहाँ का तीरा पुत्र वास्तु मैं इतने पहाड़ का तीर नहीं चला ये तापांग के यहाँ इंजोत्ते पुत्र द्रव्य आपने वास्तु आपने इतने मैं इतने यहाँ का वास्तु इतना है मैं इतने यहाँ का तीर मैं पुड़ू दिन मैं पुड़ू तो मार दिया कर पुत्र द्रव्य सह वास्तु के दिन तो पुत्र ගාතික සමතුලිතතාවය මේක ගොඩාක් දරුවෝ පොතේ පටල ගන්න තරම්. හරි? ඒ කියන්නේ දැන් මෙන්න මේ කියන්නේ ද්‍රවයක උෂ්ණත්වයේ මෙන්න මේ අගයට වඩා අඩු වුණොත් අපි අපේක්ෂා කරන්නේ ද්‍රවයේ විතරයි. යම් කිසි පද්ධතියක උෂ්ණත්වයේ මෙන්න මේ අගයට වඩා ඉහළ ගියොත් අපි වාෂ්ප විතරයි අපේක්ෂා කරන්නේ. මේ පුඩුව තුළ අපි ගාතික සමතුලිතතාවය ද්‍රව වාෂ්ප ගාතික සමතුලිතතාවයට අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේකෙදි. පැහැදිලි පුතේ කියන එක තේරුණේ? හරි. ද්‍රවවාස්ප සම්බන්ධතාව අපි අපේක්ෂා කරන්න පුළුවන්. ඊළඟට දැන් අපි මේ ඇන්දේ පුතේ පරිපූර්ණ ද්‍රාවණ සඳහානේ. ඒ කියන්නේ පරිපූර්ණ නෝන ද්‍රාවණ සඳහා අපි අදින්න පුළුවන්. ඒ කියන්නේ රවුල් නියමයේ අපගව. රවුල් නියමයේ අනුකූල වෙන්නේ පුතේ පරිපූර්ණ ද්‍රාවණ විතරනේ. ඒ පරිපූර්ණ නෝනා කියන්නේ පුතේ රවුල් නියමයේ අපකම නෙවෙයි ද්‍රාවණ. අපි කියනවා තමයි පරිපූර්ණ නෝන ද්‍රාවණ සම්බන්ධව. දැන් මේ දෙක පුතේ අපි ඉස්සලා දෙන ප්‍රශ්න අපි උතරම කොටක් තියාගමු ලේසි කතන්දරේ. ඉස්සලා අපි අඳන්නේ සංයුති වාෂ්ප පීඩන ත්‍රේග පුතියා මෙන්න මේ හැලයක් ආවා මෙන්න මේ හැලයක් ආවා ප්‍රස්තාරය ප්‍රස්තාරය මෙන්න මේ හැලයක් ආවා ඉතින් මේක x a සමානයි 0යි x b සමානයි 1යි x a සමානයි 1යි x b සමානයි 0යි මේ තමයි මුළු පීඩන p මේ තමයි p a මේ තමයි p b කියන්නේ හරි රවුල් නියමෙන් අපගමන තියෙනවා රවුල් නියමෙන් ධන අපගමනේ තියෙනවා රවුල් නියමෙන් ඍණ අපගමනේ තියෙනවා රවුල් නියමෙන් ධන අපගමනේ කියන්නේ A හා B ද්‍රව මිශ්‍ර කිරීමෙන් A හා B ද්‍රව මිශ්‍ර කිරීමෙන් සෑදුණු ද්‍රාවණේ A හා B අන්තර අණුක බලවල ශක්තිය අර AA BB වලට වඩා ශක්තියට වඩා අඩු වෙනවා يعني අලුතෙන් හැදෙන අන්තර අණුක ආකර්ෂණ බල අඩුයි නම් අපි කියනවා ධන අපගමන කියලා. හිතන්න පුතේ. දැන් අලුතෙන් හැදෙන කලාපේ ද්‍රව කලාපය. ද්‍රව කලාපේ අන්තරණුක ආකර්ෂණ බලය අඩුයි. ඒ ද්‍රව කලාපේ අන්තරණුක ආකර්ෂණ බලය අඩුයි කියන්නේ වායු කලාපෙ වැඩි නේවලි. එහෙනම් අපි මෙතන P මුළු පීඩනය පුතේ අපි මෙහෙම අපේක්ෂිත අගයට වඩා වැඩි වෙනවා. ඉහළට. මේ ධන අපගමනය. රවුල් නියමයෙන් ධන අපගමනය. ඉතින් ඒ වගේ PA පුතේ ඉහළට උත්ක්‍රමණයක් වෙන ඉහළට. මේ ධන අපගමනය. රවුල් නියමේ ධන අපගමනය. ඒ කියන්නේ හැදෙන ආකර්ෂණ බල අඩු ප්‍රබල. එහෙනම් නෝගේ අනිපැත්ත පුතේ ඍණ අපගමනය කියන්නේ හැදෙන ආකර්ෂණ බල ප්‍රබල. ඒ කියන්නේ ද්‍රව කලාපේ ආකර්ෂණ බල වැඩි වෙනවා ඍණ අපගමනය කියන්නේ. එතකොට වාෂ්ප කලාපෙට යෑමට තියෙන හැකියාව අඩු වෙනවා. එතකොට වාෂ්ප පීඩනයේ සාපේක්ෂ අඩු වෙනවා. එහෙනම් මේ කර්වෙක පහළට shift වෙනවා. පහළට මේ කර්වෙක shift වීමක් වෙන්න ඕනේ. එතකොට අපි මෙන්න මේ වගේ පහළට ප්‍රස්තාරේ පහළට ඍණ අපගමනය පුතේ ප්‍රස්තාරේ පහළට ඍණ අපගමනය පුතේ ප්‍රස්තාරේ පහළට පුතේ අපගමනය බලාපොරොත්තු වෙනවා පහට අපගමනය බලාපොරොත්තු වෙනවා තේරපද කියන එක පැහැදිලිද පැහැදිලිද කියන එක right අපි දැන් මේකේ වර උෂ්ණ ගනිමු දැන් එතකොට ධන අපගමනය පුතේ අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය අඩු වෙනවා අන්තර බල අහ බල අඩු වෙනවා අඩු වෙනින්ද වාෂ්ප කලාපට යෑමේ තියෙන හැකියාව වෙයි පැහැදිලි කියන්නේ එතකොට ඒකේ මොකද වෙන්න ඕනේ මෙන්න මේ ද්‍රව කලාපේ මෙන්න මේ කව එක පහර කෙරෙනවා දනවා ඍණයේ කියපුතේ ඉහළට යනවා ඍණේ ප්‍රබලයි නම් තාපාංකේ කියන්නේ අන්තරාණුක ආකර්ෂණ ප්‍රබලතාවය වැඩි වෙන වෙන මේ තාපාංකේ තව දුරට වැඩි වෙනවා බාඩුපතේ කව දෙක පැහැදිලිද බල පැහැදිලිද බල පුතේ රයිට් එතකොට මේ කවරේ තව පහළට එනවා මේ කවරේ තව ඉහළට යනවා මේ කවරේ තව
ऋणापगमन सह धनापगमन विस्तर दागण समय इलाके मेरे बाविता अवस्था बाई का आसवन क्या बाई का आसवन के आरोप की बाई का आसवन क्या पुते बाई का आसवन उदाहरण දැන් මගේ ටාගට් එක තමයි මේකෙන් හෙක්සේන් ටික අයින් කරන එක හෙක්සේන් ටික අයින් කරන එක දැන් පුතේ බෙන්සීන් වල තාපාංකය 80යි ඒ කියන්නේ 100%ක් බෙන්සීන් නම් මේක 80ක් වෙන්න ඕනේ හෙක්සේන් තාපාංකය 68යි නේද තාපාංකය අඩු කෙනා නැත්නම් වඩා වාෂ්පශීලී කෙනා අයින් කරනවා මම මේ බාහිකාසුර කුළුණ භාවිත කරලා තියෙනවා right එතන මේක සඳහා විශේෂ ඇටලුමක් කුළුණක් භාවිත කරනවා දැන් බලන්න මම මොකද කරලා තියෙන්නේ කියලා right द्रव्यक्र බෙන්සීන් ගොඩාක් ඉන්න ද්‍රවයේ පැත්තකින් තිබ්බා. අපි ගත්තේ වාෂ්ප විතරයි එකට ගත්තේ. ඒ වාෂ්පයේ උෂ්ණත්වය T එකනේ. T එකේදී මම උෂ්ණත්වය හිමීට අඩු කරලා T දෙක දක්වා. උෂ්ණත්වය හිමීට අඩු කරා. ඒ උෂ්ණත්වය T දෙක දක්වා අඩු කරනකොට එම වාෂ්පයේ යම් කිසි ප්‍රමාණයක් ද්‍රවවලපත් වෙනවා. අර කලින් ගත්ත වාෂ්පය තමයි පුතේ මම මේ T දෙක උෂ්ණත්වයේ සඳහා දක්වා අඩු කරේ. එතකොට ඒ වාෂ්පයෙන් යම් කිසි කොටසක් ද්‍රවයේ බලපත් වෙනවා. इतने एक द्रव्य नोट पत्ती की द्रव कलापे सी देख सांत्र रहती है सी देख का माउल भाग रहती है हमारे पहले जब थे इससे लाल आपने गत द्रव कलापे माउल भागे तो वाला दें अलूटिंग करते के अरवास पसीली ते वैली तापां के अडून हेक्सेन वाले द्रव कलापे माउल भागे बैली पहले मां के दे आये नहीं ये मोहते भी එම ද්‍රව්‍යත්වයක යම් කිසි වාෂ්පයක් තියෙනවනේ. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවකට ද්‍රව්‍යත්වයක යම් කිසි වාෂ්පයක් ඉනවනේ. මොනේ ඒ වාෂ්පයේ සාධක තමයි මේදී. සීතුන. මොකද මේ? ඒ වාෂ්පයේ පුතේ සීතුන. ඒ වාෂ්පයේ මොකද වෙන්නේ? ඒ වාෂ්පය, ඒ දෙවෙනි වාෂ්පය මං වෙන් කරගෙන එම දෙවෙනි වාෂ්පය මං උෂ්ණත්වෙ හිමීට අඩු කරන T තුර දක්වා. දැන් මොකද වෙන්නේ? මොන තුන්වෙනි පද්ධතිය? තුන්වෙනි පද්ධතියේ ඉන්න ද්‍රව්‍ය මොකද වෙන්නේ පුතේ හෙක්සේන් වල සාන්ද්‍රණය නැත්නම් මවුල බාහිර ගොඩාක් වැඩි. ඔහොම ඔහොම පුතේ මේ පද්ධති කීපයක් පියවර කීපයක් අරගෙන මේ අපේගෙන දිග කුණුණක් තියෙනවා. පැහැදිලිද? බාහිර ආසවන අටලුව කුණුණු කීපයක් තියෙනවා. මේ කුණුණු කීපයක් ඔසේ දිගින් දිගට අරගෙන යාවේ අවසාන වශයෙන් අපිට ගන්න පුළුවන් පුතේ ද්‍රව්‍ය අර වාෂ්පශීලීත්වයේ වැඩි තාපාංකයේ අඩු ද්‍රව්‍ය අපි CSC නෙමෙයි 100ට 100කට ආසන්න සම්මුතියක් තියෙන ද්‍රවයක් අපි අන්තිමේට වෙන් කර ගන්න පුළුවන් මේක ආසවන පියවර කීපයක් එහාට ගියොත් මෙන්න මේක තමයි පුතේ සරලවම භාවිතා කරන බාහික ආසවන මූලධර්ම වෙන්නේ කියන්නේ වාෂ්පශීලීත්වයේ වැඩි කෙනා සංසුද්ධව වෙන් කර ගැනීම සංසුද්ධි කොට 100ට 100ක් නෙමෙයි හැබැයි 100ට 100කට ආසන්න සංසුද්ධා ගන්න පුළුවන් පියවර සංඛ්‍යාව වැඩි නะ පියවර සංඛ්‍යාව වැඩි කරන තරමට පියවර සංඛ්‍යාව වැඩි කරන තරමට පුතේ මේ සංසුද්ධතාවය පිට වැඩි කර ගන්න පුළුවන්. හරි. ඊට අමතරව පුතේ අපි මේකෙදි හුමාන ආසවන කියන දේ භාවිතා කරන්න පුළුවන් මේ විදිහටම හම්බෙක පොඩි වෙනසක් තියෙනවා. හරි. එහෙනම් පුතේ අපි වොන්න ඔතනින් පුතේ සිද්ධාන්තමය කොටස අවසන් කරා මූලික වශයෙන් ද්‍රව වාෂ්ප සමතුලිතතාවය පිළිබඳ අපි ඊළඟ YouTube channel එකතුලින් පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනවා. ඒ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවත් එක්ක පුතේ මම මේ කරන ලද සිද්ධාන්ත විස්තර කිරීම තවදුරටත් අහුරු වේ කියලා මම විශ්වාස කරා. එහෙනම් පුතේ ඔයාලා ඉතාවත් ඉක්මනින් ඔයාලගේ ඊළඟ දෙවන වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න ද්‍රව වාෂ්ප සමතුලිතතාවය. හරි. ආයුබෝවන් පුතේ.